අයිබුවන් සම්පත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීම හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වූවන්ට ජාතික ලැයිස්තුවෙන් අවස්ථාව නැහැ සජිත් ගෙන් ප්‍රකාශයක් ජාතික ලැයිස්තු නාමලේඛනය දින 7ක් ඇතුළත ලබා දෙන්න මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. අලුත් පාර්ලිමේන්තුවට 50කට වැඩි අලුත් පුහුණු කාන්තා නියෝජනයන් 8ක්. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය තවදුරටත්. දැන් දේශීය පුවත්. නමවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ කැලණිය රජමහා විහාරස්ථානයේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි. කැලණිය රජමහා විහාරයේදී හෙට පෙරවරු 9ට පමණ මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බවයි අගමැති කාර්යාලය සඳහන් කළේ. මෙවර මහමැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ජයග්‍රහණය ලබා ගත්තා. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලය සැලසුම් කිරීමට කටයුතු කරන බවයි අගමැති කාර්යාලයේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මැතිවරණ සටනින් පසු බෑමට ලක් වූ කිසිවෙකුට පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් ලබා නොදෙන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රගතිශීලී ගමනක් අපි යන්නේ. ඒ ගමන තුල ධනාත්මක ගුණාත්මක හරාත්මක දේවල් වලට සහයෝගය ලබා දෙන්නට රටටත් ජනතාවටත් ඍණාත්මක අගතියක් සිදු වෙනවා. අවාසි දේවල් වල තද බල ලෙස විරුද්ධ වන්නට ඒ ශක්තිමත් දේශපාලන ක්‍රමවේදය අපි අනුගමනය කරන්නට බලාපොරොත්තු වෙනවා. අපේ එකම අරමුණ ජනතා ජයග්‍රහණය කරවීම. අපේ එකම ගමන සද් ජාතිකත්ව ප්‍රතිපත්ති තුලින් ඉදිරියට යෑම. ඒ වැඩපිළිවෙල තුල අපි මේ රටේ ජනතා ස්වෛරීත්වයට ජනතා පරමාධිපත්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ආරක්ෂා කරන්නට ඒ වගේම රට තුල යහභාවය සාධාරණත්වය ස්වාධීනත්වය අපක්ෂපාති සුදුස්සාට සුදුසු තැන ලබා දී ඒ වගේම ජනතා අයිති ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතික ආගමික ඒ අයිතින් සියල්ලක්ම සුරක්ෂා කරන්නට වගකීමෙන් කටයුතු කරන විපක්ෂයක් හැටියට අපි අපේ ගමන ඉදිරියට ගෙන යනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර නාම ලේඛන දින 7ක් තුල බාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පක්ෂ ලේකම්වරුන් වෙත දැනුම් දී තිබෙනවා. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 29 මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ පක්ෂ අතර බෙදී ගොස් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සංඛ්‍යාව 17ක්. සමගි ජනබල වේගයට හිමි වී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සංඛ්‍යාව 7ක් වනවා. ජාතික ජනබල වේගයේ ඊළඟේ තමිල් අරසු පක්ෂය, අකිල ඊළඟේ තමිල් කොංග්‍රසය, අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් හිමිව තිබෙනවා. ජාතික ලැයිස්තු නාමලේඛනයේ ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ඊයේ මැතිවරණ කොමිසමට බාර දීමට කටයුතු කළා. මේ අතර 2020 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ සභික නාමලේඛනය සහිත ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමටද පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. මේ අතර සමගි ජනබල වේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය ඉදිරි දින දෙක තුලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා දෙන බවයි සමගි ජනබල වේගය පවසන්නේ.
එසේම ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තුව මන්ත්‍රීතුර ඇතුළත් ලේඛනයේද ඉදිරි දින දෙක තුලදී මැතිවරණ කොමිසම් වෙත ලබා දීමට කටයුතු කරන අපවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව මන්ත්‍රීතුරේ පිළිබඳව තීරණය එළඹින සඳුදා දින ගැනීමට නියමිත බවයි අප කළ විමසීමකදී එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළේ අලුත් පාර්ලිමේන්තුවට නවකමුණු රසක් ගෙනෙන්නට චන්දදායකින් මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් කටයුතු කර තිබෙනවා මේ මෙවර පාර්ලිමේන්තුවට තේරිපතු නවක මන්ත්‍රීවරුන් පිළිබඳව තොරතුරු මෙවර මහමැතිවරණයේ මනාප ප්‍රතිඵල අනුව නවක මන්ත්‍රීවරුන් රසක් පාර්ලිමේන්තුවට තේරිපත් වුණා ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව ආචාර්ය නාලකගොඩ හේවා සහන් ප්‍රදීප් කෝකිලා හර්ෂණී ගුණවර්ධන නලින් රුවන්චීව ප්‍රනාන්තු මිලන් සජිත් ජයතිලක සහ උපුල් මහේන්ද්‍ර තේරිපත් වුණා කොළඹ දිස්ත්‍රික්කයට අදාළව පාර්ලිමේන්තුවට තේරිපත් වූ නවක මන්ත්‍රීවරුන් වන්නේ මේජර් ප්‍රදීප් උඳුගොඩ මధుර විතානගේ ප්‍රේමනාත් සී දොළපත්ත හා ජගත් කුමාරයි සංජීව එදිරිමාන්න අනුප පස්කුවල් ලලිත් එල්ලාවල තේරිපත් වූ ඒ කළුතර දිස්ත්‍රික්කයට අදාළවයි එසේම අනුරාධපුර දිස්ත්‍රික්කයට අදාළව තේරිපත් වූ නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පහක් මහාචාර්ය චන්න ජයසුමන උද්දික ප්‍රේමරත්න එච් නන්දසේන කේපීඑස් කුමාරසිරි හා රෝහණ බණ්ඩාර විජේසුන්දර ඊට ඇතුළත් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද නවක මන්ත්‍රීවරු තිදෙනෙක් තේරිපත් වූ අතර වසන්ත යාපා බණ්ඩාර ගුණතිලක රාජපක්ෂ හා උදේන චාමීන්ද කිරිඳිකොඩ ඊට ඇතුළත් නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළව තේරිපත් වූ නවක මන්ත්‍රීවරුන් වන්නේ ජීවන් තොන්නවන් මරදපාණී රාමේශ්වරන් නිමල් පියතිස්ස හා උදේ කුමාර යනායයි ගාල දිස්ත්‍රික්කයෙන්ද නවක මන්ත්‍රීවරුන් තිදෙනෙකු තේරිපත් වුණා ඒ සම්පත් අතුකෝරළ ඉසුරු දොඩංගොඩ හා ෂාන් විජේලාල්ද සිල්වායි මාතර දිස්ත්‍රික්කයට අදාළව තේරිපත් වූ නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව තුනක් නිපුණ රණවක කරුණාදාස කොටිතුවක්කු වීරසුමන වීරසිංහ ඊට ඇතුළත් මේ අතර වෛද්‍ය උපුල් ගලපත්ති අජිත රාජපක්ෂ තේරිපත් වූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අදාළව නවක මන්ත්‍රීවරු ලෙසින් කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාළව නවක මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු තේරිපත් වූ අතර ආචාර්ය ගුණපාල රත්නසේකර අසංක නවරත්න සමන් ප්‍රිය හේරත් සුමිත් උඩුකුඹුර ඊට ඇතුළත් කෑගල දිස්ත්‍රික්කයෙන්ද නවක මන්ත්‍රීවරුන් තිදෙනෙකු තේරිපත් වූ අතර රාජිකා වික්‍රමසිංහ සුදත් මංජුල සහ උදේකාන්ත ගුණතිලක ඊට ඇතුළත් ගාමිණී වලේබොඩ අකිල එල්ලාවල මුදිතා ප්‍රශාන්තිද සොයිසා නවක මන්ත්‍රීවරුන් ලෙස තේරිපත් වූයේ රත්නපුර දිස්ත්‍රික්කයට අදාළවයි එසේම බදුල දිස්ත්‍රික්කයට අදාළව තේරිපත් වූ නවක මන්ත්‍රීවරුන් වන්නේ සුදර්ශන දෙනිපිටිය හා තිස්ස කුට්ටියාරච්චි එසේම ඉම්රාන් මහරුෆ් සීවි විග්නේශ්වරන් මොහමඩ් මුසාරෆ් අහමඩ් නසීර් එම්.එස්. තෞෆික් අබ්දුල් සපිත මෙවර පාර්ලිමේන්තුවට තේරිපත් වූ නවක සමාජිකින් අතරමනවා මේ අතර මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ කාන්තා නියෝජිතින් සංඛ්‍යාව 8ක් පවිත්‍රා වන්‍යාරච්චි මුදිතාද සොයිසා සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ ගීතා කුමාරසිංහ රාජිකා වික්‍රමසිංහ කෝකිලා ගුණවර්ධන රෝහිණී කවිරත්න හා තලතා අතුකෝරළ ඊට ඇතුළත් රටට සෞභාග්‍ය උදා කරමින් සියලු දෙනාට නිදහසේ ජීවත් විය හැකි රටක් නව රජක් තුලින් ගොඩනගන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සරත් වීරසේකර මහතා පවසනවා. එයද කොළඹදී මාධ්‍යපතට හස් දක්වමින් බුද්ධිමත් දේශප්‍රේමී නායකයෙක් මේ පත්තරය පසිගුණාන වාසි එතුමාට සහාය දෙන තමයි මේ ගාම පරිණත සහ රට ආධිකරණ පිරිසක් ජනතා පත්තර ගත්තේ. රාජ්‍යතුලෙන් දෙක බලපු තේරෙන්නේ සහ මට අවශ්‍ය වෙන්නේ යෝජනා මාගේ සෞභාග්‍යය දැක්ම යථාර්ථයක් කරන්න මගේ කොළඹ දිස්ත්‍රික්කයේ සහ කොළඹ නගරයේ මේ ආසියාවෙන්ම සීගලෙන් දිනුවල සහ සුන්දරම නගරයක් බවට පත් කිරීමේ සිහිනය පුර ඉතාම මැනි යථාර්ථයක් බවට පත් කරා. 19 වෙනස් කර ගැනීමට බුදුමල බලපොරොත්තුවක් තියෙනවද? අනිවාර්යයෙන්ම 19 තමයි මේ රට අරාජකුණයක දැක්කා. ඒ 19 තුළින් පත් කරගත්ත ස්වාධීනයයි කියන කොමිෂන් සභාවල තියෙන ස්වාධීනත්වය කෙසේද කියලා ජනතාව දැන් දැනගෙන තියෙනවා. කිසිම ස්වාධීනත්වයක් නැහැ. 19 සංශෝධනය කළේ සමස්යා ප්‍රචුර රාජ්‍ය සේවකයාගේ රාජ්‍ය සේවක නිලධාරියාගේ තියෙන බලය දියාරු කරලා ඒ බලය එන්ජිඕ නඩුවලට තමයි ඒකෙන් කළේ. මම දැන් 19 සංශෝධනය තාම අයිත කරයි. ඒක සම්පූර්ණයෙන්ම අවශ්‍යකල යුතු වෙන සාවරයක් අපි ඉන්නේ. රට පෞභාගිමත් රටක් බවට පත් කරලා බියෙන් සෙකෙන් තොරව ඉන්න පුළුවන් සමාජයක් හදන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. රටට හිතකර යෝජනාවලදී රජයට සහාය දක්වන අතර විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් ජනතාවට සේවය කිරීමට අපේක්ෂා කරන බව සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජේසී අලවතුබල මහතා පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මේ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට සහ ඒ සමාජිකයන්ට සහ රජයේ නිලධාරීන් අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනි. කොරෝනා තත්ත්වය තුළ තමත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් තුළ මේ මැතිවරණය අලුත් අත්දැකීමක් වුණත් ඉතාමත් ආරක්ෂිතව සහ ක්‍රමවත් මේ මැතිවරණ ක්‍රියාවලිය සිදු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමටත් ඒ වගේම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්පාදනය වුණු මෙම කොමිෂන් සභාව තුළ තම සාධාරණව සහ ක්‍රමවත් මේ මැතිවරණය ක්‍රියාත්මක කරන්න හැකියවීම සම්බන්ධයෙන් කොමිෂනේ සභාපතිතුමා ඇතුළු ඒ සමාජිකයන්ටත් නිලධාරීන්ටත් පාර්ලිමේන්තු වලට තේරිපත්තු මන්ත්‍රීව හැටියට ඒ වගේම ඡන්දේ ප්‍රකාශ කරපු ජනතාව මේ වගේ තත්ත්වය තුළ මෙවැනි ප්‍රතිශතයකින් ඡන්දේ ප්‍රකාශ කිරීම තාමත් වැදගත් කියලා අපි හිතනවා ඡන්දදායකින් තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා පත් කළගත යුතුයි කියලා ස්ථාවරයේ ඉඳගෙන මෙවැනි ප්‍රතිශතයක් තුළ ඡන්දේ පාවිච්චි කිරීම පිළිබඳව ඒ සියලුම ඡන්දදායකයන්ටත් අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරන්න කැමැතියි. ඒ වගේම මේ වෙලාවේ ජයග්‍රහණ ගණනාවක් ලබාගෙන තියෙන සමගි ජන බලවේගයේ පැහැදිලිවම කියන්න ඕනි අපි මේ වෙලාවේ රජය ගන්න රට ඉදිරියට අරන් යන්න රට ඉස්සරහට ගෙනියන්න ගන්න සියලුම හොඳ ක්‍රියාමාර්ගවලට අපි කොන්ද කෙලින් තියාගෙන සහයෝග දෙනවා වගේම රජයේ යම් රටට අහිතකර ඒ වගේම ජනතාවට අහිතකර යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් විපක්ෂයක් හැටියට කොන්ද කෙලින් තියාගෙන ඒකට විරුද්ධ වෙන්නත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තුල විරෝධය පළ කරනවා විතරක් නෙමෙයි රට තුල මතයක් අරන් ගිහිල්ලා රටේ ජනතාවත් රටත් ආරක්ෂා කරන ක්‍රියාමාර්ගය ගැනීමට විපක්ෂයක් හැටියට අපි කටයුතු කරනවා කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාත්මක කිරීමට කැප වී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක දිලුම් අමුණුගම මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. ජනාධිපතිතුමා අපිට බාර කරන වගකීම් අපි අකුරටම ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න ඕනේ. විශේෂ අවශ්‍යතාවයක් කියනවා කඩිනමින් මේ රට ඉහළට ඔසවා මේ කඩිනමින් මේ රට ඉහළට ඔසවන ගමනේ අනිවාර්යෙන්ම ඔබතුමන්ලා අත් කරලා දීපු ප්‍රතිඵලය නිසා මහනුවර ඉහළට ඉසවීමේ වගකීම පැවරෙන්නේ අපිට කියන කාරණේ ඉතාම සතුටින් සිළු දානම් ප්‍රකාශ කරන්න අවශ්‍ය. පෞගිය දවස්වල මේ කාර්යාලය සිත් ක්‍රියාත්මක වුණේ මැතිවරණ ව්‍යාපාරය සඳහා. හෙට සිට මේ කාර්යාලය ක්‍රියාත්මක වෙන්නේ වැඩ කිරීම සඳහා. අපේ ආසන ගැන විතරක් අපිට අවධානය යොමු කරන්න බෑ. මුළු දිස්ත්‍රික්කෙ වෙනුවෙන් අපේ මේ කාල සීමාව තුළ සැලකිය යුතු දෙයක් කරන්න අපි සූදානම් කියන කාරණේ ඉතාම පැහැදිලිව මතක් කරන්න අවශ්‍යයි. මොකද අපේ තියෙන්නේ ඡන්ද ගනුදෙනුවක් නෙමෙයිනේ සමාරක් අයගේ තියෙන ඡන්ද ගනුදෙනුව. ඡන්ද ඉවරනාම කඩේ සම්පූර්ණයෙන් වහලා දාන. සීසන් එකකට නුවරඑළිය කානිවල් තියෙනවා. හැබැයි අපි කානිවල් සීසන් එකකට තියන්නේ නැහැ. අපේ කඩේ 165 දවසෙම පැය 24ම විවෘතයි. අපි ගේ ඇතුළට ඇවිල්ලා හරි අපිට කතා කරන්න තමුන්නාසල පුළුවන් අයිතිය තියෙනවා කියන එක විතරක් මේ වෙලාවේ මතක් කරමු. පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට ඉදිරියේදී තම කණ්ඩායමට හැකියාවක් පවතින බවත් මැතිවරණ සටනේ පසුබෑමට ලකු කිසිවෙකුට පක්ෂයේ ජාතික ලැයිස්තු වෙන අවස්ථාවක් ලබා නොදෙන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද මහමැතිවරණයෙන් පසුව කොළඹ පැවති ප්‍රථම මාධ්‍ය හමුවට එක්වමින් ජාතික ලැයිස්තුවේ වැඩ කටයුතු තවමත් සාකච්ඡා වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මම කියන්න කැමතියි අපි බොහොම ප්‍රතිපත්තිගරුකව ප්‍රකාශ කරා මැතිවරණ සමය තුල මැතිවරණ ක්‍රියාත්මක වෙන කාලය තුල. ඒ ප්‍රකාශය තමයි මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මට මතක නැහැ කොතනදීද කියලා. මැතිවරණ සටනේ ඡන්දෙන් පසුබෑමට ලක්ුණු අය පෙර සිදු වුණා වගේ ජාතික ලැයිස්තුවෙන් ගන්නවද කියලා. ජනාධිපතිවරණයට වඩා මේක හාත්පසින්ම වෙනස්. අපිට සිද්ධ වුණා විවිධ දේශපාලන ප්‍රතිපත්තීන් තුළ බොහොම කෙටි ගමනක් යන්න මේ අලුත් දේශපාලන ගමන. ඒ නිසා මේ දුරකථනයෙන් ගිය ගමන උදාහරණයක් වශයෙන් දුරකථනය කියන ලාංඡන අපිට ඇත්තටම සම බිමක් ලැබුණේ නැහනේ. මාධ්‍ය ආවරණේ ලැබුණා. ඇත්තටම ලැබුණේ නැහනේ. එතකොට අපිට දුරකථනයේ ලාංඡනය ජනතාව අතරට ගෙනියන්න තිබුණේ සීමා සහිත කාලයක් වාරු. ඒ වගේ සීමාවන් රසක් තිබුණා. තවත් කටකතා යවුවා මේ අපේ පක්ෂයේ නාම යෝජනා පිළිගන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප වෙනවායි කියේ. මේ අනාදි වශයෙන් කටකතා විවිධ වැරදි අර්ථකතන ඒ වගේම ජනතාව නොමග යෑම රසක් තුල තමයි මේ කර්තව්‍ය ක්‍රියාත්මක වුනේ. මොකද අපිට තිබෙනවා ශක්තිමත් අනාගතයක් තිබෙනවා. හැබැයි මේ ශක්තිමත් අනාගතය සාක්ෂාත් කරන්නට ප්‍රතිපත්තිගරුක නිවැරදි පිරිසිදු ගමනක් අපි යනවා. ඒ ගමන තුළින් මහජනතාවගේ විශ්වාසය දිනාගෙන තරයේ විශ්වාස කරනවා ඊළඟ ආණ්ඩුව අපි පිහිටවනවා. අපි අනිවාර්යයෙන්ම ඊළඟ රජය බිහි කරනවා. ඒක ගැන කිසිම සැකයක් හිතේ තියන්න බෑ. මේ අත් වශයෙන්ම මම මේක සඳහන් කරන්නට ඕන ස්වාධීන අපක්ෂපාතී මැතිවරණයක් ක්‍රියාත්මක කිරීම උදෙසා ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරපු මැතිවරණ කොමිසමට ආරක්ෂක කන්සල්ට පොලිසියට මම ස්තුතිය පළ කරන්නට ඕන. ඒ ඉලක්කය කරා යන්නට ඒ අය උත්සාහ කරා. නමුත් ස්වාධීන සාධාරණ මැතිවරණයක් පැවැත්වුවද නැද්ද කියන එක අපට තේරෙනවා මාධ්‍ය ආවරණයෙන්ම ඒ සිදු වුණාද නැද්ද කියන එක තමුන් ආසලටම හිතා ගන්න පුළුවන්.
දව රජයේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 30කට වඩා අවම වීම රටට හිතකර වන බව නුවරඑළිය දිස්ත්‍රික්කෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරිපතු එස්.බී. දිසානායක මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් පළ කරමින් ජනතාවට මහ විශාල අප්‍රසන්න භාවයක් තියෙනවා එක්සත් ජාතික පක්ෂය ගැන. හොඳටම එපා වෙලා තත්ින තත්වයක් තිබ්බි. ඉතින් ඒ මොන එපා වුණා මේක පරගණ දේශපාලන පක්ෂයක් නේ. ඒ පක්ෂයට 120ක් 25ක්වත් ඉතුරු වෙනවා. මම හිතන්නේ කොටසක් අපිට එකතු වුණා. තව කොටසක් නිහඬ වුණා. තව කොටසක් දෙකට බෙදුණා. ඔබතුමා පසුගිය මාමෙතුනේ බැරිුණා පසු සමහර දේශපාලකයෝ පවතුණු ඔබතුමා දේශපාලනේ ඉවරයි තුමා කියලා. ගිය සැරේ මැතිවරණයට මම නාම යෝජනා බාර දුන්නට ඊට පස්සේ මම මැතිවරණෙන් අයින් වුණා. අයින් වුණා ඒ නිසා මම මේ මැතිවරණේ තරඟ කරපු මැතිවරණයක් නෙවෙයි යප්තලා හිටපු මැතිවරණයක්. හැබැයි මේ මැතිවරණේ මම තරඟ කරා නම් මම තමයි මහනුවර දිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්නේ. මහනුවර ඉතිහාසයේ ඡන්ද 189,000ක් ගත්ත කොහේ කිට්ටුවට ගියේ තව කවුරු හරි ඉන්නවද? ඒක තීන්දුව කරන්නේ ජනාධිපතිතුමා. ඉතින් සීමිත කැබිනට්ටුවක් හදන එක රටකට හොඳයි. අපි ඇමතිවරු 100ක් පත් කරපු වෙලාවේ චන්ද්‍රිකා යුගයේ එක වෙලාවක ඉන්දියාවට හිටියේ 16 දෙනයි. ඉන්දියාව කියන්නේ කෝටි 113ක්. අපි කෝටි 2ක්. අපි තරම් මහා විශාල ඇමතිවරු කණ්ඩායමක් පත් කරලා ලෝකෙ ඉදිරියේ විහිළුවට පාත්‍ර වෙච්ච රටක් නෑ. ඉතින් ඒක නැවත නැවත කරන්න උවමනක් නෑ. කොහොමටත් 30න් එහාට යන්න බෑ. ඉතින් එහෙට නම් ජාතික රජයක් හදන්න ඕනේ. ඒක අමාරු වැඩක් නෙවෙයි අපිට. ඒකට පක්ෂ ආරාමන සේරම තියෙනවා. ඒක හදාගන්න කිසි ගැටලුවක් නෑ. නමුත් එහෙම උවමනාවක් නෑ. රටට අවශ්‍ය මෙහෙවර ඉටු කිරීමට නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කරන බව සමගියේ ජනබලවේගෙන් රත්නපුර දිස්ත්‍රික්කෙන් තේරිපතු හේෂා විතානගේ මහතා පවසනවා. ඒ රත්නපුර ගොඩකවල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පක්ෂයේ ජයග්‍රහණය කරන්න පුළුවන් තරුණ දේශපාලනඥයෙක් විදිහට රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් මට දෙන්න පුළුවන් දායකත්වය රෑදවල් නැතුව ඒ හයිය මම පක්ෂය වෙනුවෙන් ලබා දෙනු. මේ රටේ පාරම්පරික දේශපාලන බූදලයක් විදිහට ලියාගත්ත ඒ ක්‍රමවේදය යම් තාක් දුරට ඉවත් කරන්න රටේ ජනතාව තුලින් ප්‍රවණතාවයක් නිර්මාණය වෙන මැතිවරණයක්. මුලින්ම මගේ රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම ජනතාවට මගේ ගෞරවය ස්තුතිය ප්‍රණාමය පුද කරන ගමන් රටට අවැසි මෙහෙය ඔබගේ බලාපොරොත්තු ඔබගේ බලා පරොත්වෙන සැබෑ නියෝජනය කරන්නත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉදිරියේදී කටයුතු කරනවා කියන ප්‍රතිඥාව දෙන්නත් මම මේ වෙලාව අවස්ථාවක් කරගන්න. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටේ පැරණිතම පක්ෂය, මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂයට අත්වෙච්ච මේ ප්‍රතිඵලය පිළිබඳව අපි මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයෝ විදියට අපේ හදවතේ ඉන්න පක්ෂයට වෙච්ච සිද්ධිය ගැන අපිට මහා වේදනාවක් තියෙනවා. එදා රණසිංහ ප්‍රේමදාස කියන ආදරණීය නායකයා මේ පොළොවේ පැල කරපු දේශපාලනය නැවත ආරම්භ කරනවා. ඒකට නායකත්වය දෙන සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක අපි කරන්න පුළුවන් ඕනෑම මෙහෙයක් කරනවා කියන ඉතා සතුටෙන් තමයි අද ඉඳලා මේ වැඩ පටන් ගත්තේ. මහමැතිවරණයේදී ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳ තිබූ විශ්වාසය අඛණ්ඩව පවත්වා ගනිමින් රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගණ්ඩා ලෙස පූජ්‍ය ගැටබේ රාජෝපනාරාමාධිපති කැප්පෙටිකොට සිරි බිම් නිමල හිමියන් පවසනවා. ගැටවේ රාජෝපනාරාම විහාරස්ථානයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. අතිගරු ජනාධිපතිතුමාට මේ රට බේරා ගැනීම සඳහා වරමක් ලැබිලා තිබෙනවා. අන්තවාදයේ තුරන් කිරීම, මත්ව දුර තුරන් කිරීම, දුරාචාරය නැති කිරීම මේ සියල්ල දුරු කරන යහපත් රටක් ලබා දෙන හැටියට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ මහ ජනතාව ඔබතුමා කෙරෙහි බලවත් විශ්වාසයක් තියලා තිනවා. ඒ විශ්වාසය පළුතු කරගන්නේ නැතුව මේ රටට යම්කිසි සේවාවක් කරලා එයින් ඔබතුමා තෘප්තියක් ලබනවා වගේම මුළු රටේ ජනතාවටම තෘප්තියක් ලැබීම සඳහා කටයුතු සලසන ලෙස අපි කරුණාවෙන් මතක් කරනවා. ඔබතුමාට මහා විශාල බලයක් ලැබෙන තිබෙන නිසා මේ රට සංවර්ධනය කිරීම ඔබතුමාට ඒ තරම් අපහසු කාර්යයක් නොවනු ඇතයි අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන නීති කඩකිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
දෙදාශිෂ්‍යයේ මැතිවරණයේ මහජනතාව විසින් තෝරාපත් කරන ලද පාර්ලිමේන්තු නියෝජිත මහත්මාත්මින්ගෙන් කාරුණික ඉල්ලා සිටිනවා ආගමික කටයුතු හැරුණු විට වෙනත් ආකාරයේ පෙරහැරවල් පෙළපාලි මහජනයා දෙදිලිස සංවිධානය වෙන කටයුතු සංවිධානය කරන හැකි ඒ සම්බන්ධයෙන් අපේක්ෂක අපේක්ෂා මහත්තුන්ටත් මැතිවරණ කොමිෂමිනුත් ශ්‍රී ලංකා පොලිසිය විසිනුත් දැනුම් දීප කරලා තියෙනවා විශේෂයෙන්ම ඔබ පූර්ව මැතිවරණ ක්‍රියාවලියේදී දක්ව දායකත්වය ඒත් එක්කම ඒ දක්ව විනයානුකූල හැසිරීම ඉදිරියටත් පවත්වා ගැනීම මම හිතන්නේ ඔබගේ පෞරුෂත්වය ඒ වගේම ඔබගේ ඉදිරි දේශපාලන අනාගතය හොඳ තත්ත්වයට පත් කරයි කියලා මම විශ්වාස කරනවා මේ වන විට සමස්තයක් ලෙස දිවයිනීම සාමකාමී වර්තාවරණයක් නිරීක්ෂණය වෙනවා පශ්චාත් මැතිවරණ පැමිණිලි පහක් පමණක් වාර්තා වෙනවා කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොලිසිය පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ වෙනත් මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් ඉතාමත්ම තදින් අධීක්ෂණය කරනවා ජංගම සංචාර පාමුර සංචාර බුද්ධි නිලධාරීන් මෙවිට සෑම පොලිස් ස්ථාන හර්ෂය 94ක් ආවරණය කරමින් දිවයිනීම යොදවා තිබෙනවා පවතින අධික වැසි සහිත කාලකුණ තත්ත්වයක් සමග පළාත් පහකට අද දිනේත් වැසි ඇතිවන බව කාලකුණ පිටා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ සබරකමුව මධ්‍යම බස්නාහිර දකුණු සහ වයඹ පළාත්වලට විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. මේ අතර පවතින කාලගුණ තත්ත්වයේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙලෙස අදහස් පළ කළා. සමහර ස්ථානවල මිලිමීටර් 30 54 මට්ටමේ වර්ෂාපතනක් තියෙන හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම දිවයින හරහා තියෙන සුළං තත්ත්වය තමයි වැඩි තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වය බලපාන්නේ උතුරු මැද වයඹ පළාත්වල ඊට අමතරව හම්බන්තොට තිරුකුණාමලයේ මාතලේ දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් පැත්තේ සුළඟේ වේගයේ පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව සාමාන්‍ය මේ මුහුදේ රළ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වය බොහෝ විට බලපාන්නේ බේරුවල ඉඳන් ගාල්ල හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුදේ මේ රළ ඉහළ යෑම හේතු කොටගෙන මුහුදු රළ සාමාන්‍යයෙන් ගොඩබිම කරා ගමන් කිරීමේ හැකියාවන් සමහර ස්ථානවලින් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ අතර කොළඹ ගාලුපාරේ කහව ගොඩගම ප්‍රදේශයේ මාර්ගයට මුහුදු රළ සමග වැලි පැමිණීම හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබුණා. පසුව කාල අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මැදිහත් වීමෙන් වැලි ඉවත් කිරීමට කටයුතු කළා. මෙතර මාධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලින අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් තුරට තුනක් අද දිනේ විවෘතව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතර පසුකියදා හමාගිය සුළි සුළඟින් විනාශ වූ දොඩන්ගොඩ ප්‍රදේශයේ නිවාසවලට රජයෙන් වන්දි මුදලක් ලබා දීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව හෙට සිට එම වන්දි ගෙවීමට දිස්ත්‍රික් ලේකම්වරයා එකඟතාවය පළ කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතර පසුකියදා පැවති දැඩි සුළං සහ වර්ෂාපතන හේතුවෙන් කළුතර අධ්‍යාපන කලාපයේ පානතර කොට්ටාශයේ පිහිටි හිරණ ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි මතට ගස් කඩා වැටීමෙන් එම ගොඩනැගිලිවලට දැඩි අලාභහන සිදුව තිබෙනවා. එම පාසලේ විදුහල්පතිවරයා සඳහන් කළේ දැනට ඉතිරිව ඇත්තේ පාසලේ ප්‍රධාන ශාලාව පමණක් බවයි. මෙම වාතාවරණය තුළ එළඹෙන සඳුදා දින නැවත පාසල ආරම්භ කිරීමට අවකාශයක් නොමැති බැවින් මේ සඳහා කඩිනම් පියවර කණ්ඩා ලෙස හිරණ විදුහලේ විදුහල්පතිවරයා සහ දෙමව්පියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අද උදැසන වන විට කිසිදු කොවිඩ් 19 ආසාදිත රෝගියෙකු මෙරටින් වාර්තා නොවූ අතර වෛරස්‍ය ආසාදනය වූ රෝගීන් 23 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව කොස ඇති බව වසන්ත රෝග විද්‍යායකකය පවසනවා.
අද උදෑසන වන විට කිසිදු COVID-19 ආසාදිත රෝගියෙකු වාර්තා වී නොමැති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. අද උදෑසන වන විට කන්දකාඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයන්ට අදාළ සියලු ප්‍රතිකාර ලබන COVID-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 604ක්. මේ අතර අද උදෑසන ගුවන්මගින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 164ක්, දෝහා සිට මෙරටට පැමිණි පුද්ගලයින් 17 දෙනෙක්, චෙන්නයි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 19 දෙනෙකු සහ මුම්බායි සිට මෙරටට පැමිණි පුද්ගලයින් 2 දෙනෙකු මෙන්ම අද පස්වරුවේ මාලදිවයිනේ සිට මෙරටට පැමිණීමට නියමිත පුද්ගලයින් 187 දෙනෙකු ඇතුළත්ව විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින් 389 දෙනෙකු ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර යුද හමුදාව විසින් පවත්වාගෙන යන ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 68 දෙනෙකු නිරෝධායනයේ අවසන් කර නිවෙස් කරා පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව අද දිනේ වන විට පුද්ගලයින් 29621 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුල තවදුරටත් නිරෝධායනයේ වෙමින් රැඳී සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1856ක්. මේ අතර ඊයේ දිනේ තුල PCR පරීක්ෂණ 910ක් සිදු කර ඇති අතර මෙවන විට ශ්‍රී ලංකාව තුල සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 167672ක්. අද උදෑසන වන විට COVID-19 ආසාදිත රෝගීන් 23 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර ඒ අනුව මේ වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව පුද්ගලයින් 409 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. දැනට එම මධ්‍යස්ථානයට අදාළව ප්‍රතිකාර ලබන COVID-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 195ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. අපි මේ සතියේදී ලංකාවේ පාර්ලිමේන්තු මහමැතිවරණය පැවැත්වුවා. ඒ පවත්වීම සඳහා සෞඛ්‍යංශ විසින් විශාල දායකත්වයක් ලබා දුන්න වෙනදා ලබා නොදෙන ආකාරයේ ලෝකේ ප්‍රථම වතාවට වෙන්න පුළුවන් සෞඛ්‍යංශ විසින් මාර්ග උපදේශනයක් සහිතව ඉක්ිතව සහ ඒ වගේම සක්‍රියව දායක වී පවත්වපු මහමැතිවරණය මේ වෙන්න පුළුවන්. මේ තත්ත්වයට අපිට කරන්න පුළුවන් උනේ COVID-19 රෝගය තමත්ම සාර්ථකව පාලනය කිරීම නිසා. එහෙම පාලනයක තිබුණේ නැත්නම් අපිට මේ විදිහේ නිදහස්ව සහ ජනතාවගේ නියෝජනයක් සහිතව මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. සෞඛ්‍යංශ වලට කරන්න පුළුවන් දායකත්වය වගේම සෞඛ්‍යංශ විසින් ලබා දෙන අවවාද ජනතාව විසින් පිළිපදිනවා නම් කරන්න පුළුවන් දේ මොකක්ද කියන දේ පැහැදිලි වෙනවා. බෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් තේරිපතු මහජන නියෝජිතයන් පළකල අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. වංචනිකයන්ව පළවා හරින්න ජනතාව පියවර අරගෙන තියෙන තුනෙන් දෙකේ බලය යොදා ගන්න වෙන පළවෙනිම කාරණය තමයි නව ව්‍යවස්ථාවක් සකස් කර ගන්න ඕන ස්ථාවර රටක් රාජ්‍යයක් ඇති කර ගැනීම සඳහා අපිට සිරිකොත අල්ලන්න ඕනේ නෑ නේද සිරිකොත දැන් කොතනද තියෙන්නේ සමගී ජන බලවේගයේ සිරිකොතේ දැන් තියෙන්නේ සමගී ජන බලවේගයේත් එකතු වෙලා එක්සත් ජාතික පාක්ෂික එක්සත් ජාතික පක්ෂයකට ආදරේ හැබැයි එක්සත් ජාතික පක්ෂය විනාශ කරපු ඒ පිරිස එක්සත් ජාතික පක්ෂයෙන් එළවා දෙමීම වෙනුවෙන් දැන් කතරියක් ගහලා මේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අනාගත අභිලාෂය වෙනුවෙන් එකතු වෙන්න පිළිවෙලක් අපි හදන්න ආරාධනා කරන ඔය හැමෝටම ගොඩනගෙන අභිනව ආණ්ඩුව ආර්ශව දෙකක් නියෝජනය කරන ආණ්ඩුවක් මේකේ විපක්ෂයේ කාර්යභාරයත් අවශ්‍ය වුණොත් අපිට කරන්න පුළුවන් අපේ දේශපාලන සංස්කෘතිය තමයි අපි සාධනීය විවේචන කරන රටට හතුරු දෙයක් කරනවා අපට ඒ පිළිබඳ කොන්දේසි නැහැ රට මුල් කොටගත්තු අපේ සංස්කෘතිය මුල් කොටගත්තු වරමක් තමයි අපිට දීලා කිසි කෙනෙකුට අයිතියක් නැහැ ඒ පිරිසිදු පාරිශුද්ධ වරම කෙලසන්න ජනතාව එදාපාර ඡන්දවලින් ඔප්පු කරලා පෙන්ලා තියෙනවා වැඩ කරන එක්කනට තමයි ඉදිරි අනාගතය කියලා දේශපාලකයෝ පිටා ගන්න වෙලා තියෙනවා වැඩ කරවුත් පමණයි අපිට ඉදිරි ගමනක් තියෙනවා කියලා තුනෙන් දෙකේ බලයේ ඉල්ලුවේ මේ කෑලි කෑලි විපක්ෂය පක්ෂයේ බහුතරය අපිට ගන්න පුළුවන් කබ ලැබුණා. පශ්චාත් කොවිඩ් අවදී ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ආණ්ඩු පවත්වාගෙන යාමට අවශ්‍ය ස්ථාවර භාවය ලැබිලා තිනවා. අලුත් මන්ත්‍රීතුමන්ලටත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව අනුගමනය කළාම එතුමා ආදර්ශෙන් දීලා තිනවා විනයගරුක වෙන්නේ කොහොමද? සදාචාරාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ අනිවාර්යයෙන්ම අපේ යුතුකම ඉෂ්ට කරනවා විපක්ෂයක් ඇඩියට. නැවතත් අවුරුදු 5ක ඊට පස්සේ අපි නැවතත් ජයග්‍රහණය කරලා පෙන්නනවා. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව අදාළ සංශෝධන සියල්ල ඉටු කර ස්ථාවර ආණ්ඩුවක්
සඳහා මූලික ඇරඹුම මෙතනින් අපි පටන් ගන්න ඕනේ කියන පණිවිඩය අපි ශ්‍රී ලංකා වාසී සියලු ජනතාවට මේ අවස්ථාවේ ලබා දෙමින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට ආරක්ෂක අංශවලට සෞඛ්‍ය අංශයට ජනමාධ්‍යවලට අපේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරනවා. ආහාර සුවාකම් වැදුණු වනාලියක විසින් නිවාස දෙකකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදු කළ පුවතක් ගල්ගමුව ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් මුට්ටපිටේව ගම්මානිය වෙත ආහාර සුවා ගම් පැතුණු වනාලීන් එම ගම්මානියේ නිවාස දෙකකට සහ ත්‍රිරෝද රථයකට හානි සිදු කර තිබෙනවා. නිවසක ගබඩා කර තිබූ වීතුගයකටද වනාලීන් විසින් හානි සිදු කර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මම සද්දයක් ඇහුණා. එහෙන ගමම්ම මං හිතේ කවුරු හරි හොරු ඇවිල්ලා වීගෙන යන්නේනවා හොරු දෙනිනවනේ. ඒකම චුට්ටක් බලනකොට මේ බීතිය මං ආවා ඉස්සරහට. කවුද කියලා බලන්න. මොකාද කියලා අහනකොට එකපාරම බීතිය කඩන්න මං යකට මං වීගොඩ තිබ්බින්ද තල්ලු වෙලා පහලට ගියා. නැත්තම් මට තමයි බීතිය මං යකට වැටෙන්නේ. හැමදාම ඉතින් ওই විදිහට තමයි හැරගෙන තමයි මේ අලි ප්‍රශ්නෙට මේ බලධාරී විසඳුමක් දෙන්න ඕන මගට. මේ රජයෙන් කියන රුපියල් 50ට ගබඩාවට දෙන්න කියලා. ඉතින් වී හරියට වේලන්න එපා. ඉතින් මේ වේල ගන්න දියන තුම ගියේ ඇතුලේ හලාගෙන මොකක් කරන්නේ නෝඩ අලි කාලා යනවා. දිනෙන් දින ඉහළ යන වන අලි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. දැන් රටවට පුවත් කිහිපයක් කෙටිය. මීරිගම තලගම ප්‍රදේශයේ දීපුත්‍රයා විසින් සිය මවගේ ගෙල සිර කර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ 73 හැවිරිදි කාන්තාවක්. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 41 හැවිරිදි ඇගේ පුත්‍රයා මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන දී අතර ඔහු අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මාස 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ගත වූ වසර දෙකහමාරක කාලය තුල අනුරාධපුර සහ එයවට පොලිස් වසම් තුල සොරකම් රැසක් සිදු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය සමත් වී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලාව තම්මැන්නාව ප්‍රදේශයේ පදිංචි 32 වැනි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. පාදුක අංගම්පිටිය ප්‍රදේශයේ නිවසක නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් පාදුක පොලිසිය නිලධාරීන් විසින් බටලා තිබෙනවා. එහිදී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙවර මහමැතිවරණයෙන් පසු පළමු ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලු පාසල් එළඹෙන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා සියලු පාසල් විස බීජ හරණය කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. ලොව පුරා COVID-19 වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටි 2 සීමාව ළඟා වෙමින් පවතින වකවානුවක් තුළ රුසියාවේ පරීක්ෂණ මට්ටමේ පැවති එන්නතක් වෛරසයට එරෙහිව හඳුන්වා දීමට රුසියාව සැරසෙනවා. ලොව පුරා COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට කෝටි 2කට ආසන්න වෙමින් පවතිනවා. ආසාදිත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයේ පසු වන ඇමරිකානු එක්සත් ජනපදයේ COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මිලියන 5 සීමාව ඉක්මවා යද්දී ආසාදිත ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසු වන බ්‍රසීලයේ COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මිලියන 3 සීමාවට ආසන්න වෙමින් පවතිනවා. අමරිකාවේ COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ විරකියාවෙන් පෙළෙන්නන් මිලියන 1.2ක් අලුතින් එකතු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර අමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ ඉකුත් මාර්තු මාස 13 වනදා වසා දෙමුණු පාසල් යළි විවෘත කරන බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා නිවේදනය කර සිටියා. ඒ අනුව සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යමින් අදාළ අධ්‍යන කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව සැලසෙනවා. නව පාසල් වාරයක් ලෙස අදාළ පාසල්වල අධ්‍යන කටයුතු සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර ආසාදිත ලැයිස්තුවේ තෙවන ස්ථානයේ පසු වන අසල්වැසි ඉන්දියාව තුළ COVID-19 වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මිලියන 2 සීමාවට ළඟා වුණේ ලොව පුරා වැඩිම COVID මරණ සංඛ්‍යාවක් වාර්තා වූ පස්වන රට බවටද පත්වෙමින්.
ගෙවුන පැය 24ක කාලය තුල පමණක් අසල් වැසි ඉන්දියාව තුල නව ආසාදිතයින් 61000කට අධික පිරිසක් වර්තා වී තිබෙනවා. බිලියන 1.3කට අධික ජනගහනයක් වැසෙන ඉන්දියාව තුල කොවිඩ් වෛරසය ආසාදිතයින් පිළිබඳව නිවැරදි තත්ත්ව නොමැතිකම හේතුවෙන් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සිදුවන බවට එරට රජයට චෝදනා එල්ලෙමින් පවතිනවා. මේ අතර අප්‍රිකානු රටවලින් වාර්තා වන කොවිඩ් 19 වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට දසලක්ෂ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අප්‍රිකාව පුරා විසිරී සිටින ආසාදිතයින් සොයා ගැනීම සඳහා නිසි පරීක්ෂණ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම රටවල පවතින වසංගතයේ නියම ස්වරූපය අවබෝධ කර ගැනීමට නොහැකි වී ඇති බවයි විශේෂඥයින් පවසන්නේ. කෙසේ වෙතත් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග රටවල් රසක් COVID-19 වෛරසයට එරෙහිව එන්නත් නිපදවීම පිළිබඳව පරීක්ෂණ මට්ටමින් කටයුතු ආරම්භ වූ අතර රුසියාවේ අදාළ පරීක්ෂණ මට්ටමේ පැවති එන්නත් සාර්ථක ප්‍රතිඵල පෙන්වීමත් සමග අදාළ එන්නත ඉදිරි සතිය තුල හඳුන්වා දීමට රුසියාව සැරසෙනවා. COVID-19 වෛරසයට එරෙහිව එන්නතක් නිපදවීමට තවත් වසර 5ක කාලයක් ගතවනු ඇති බවට විද්‍යාඥයින් අනාවැකි පළ කර තිබියදී රුසියාව මෙලෙස එන්නතක් හඳුන්වා දීම තුළින් වෛරසය පිළිබඳව රුසියාව පෙර සිටම අධ්‍යනයක යෙදී ඇති බවටයි චෝදනා එල්ලවන්නේ. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. දවස උණුසුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්නේ www.siyathanews.lk අපගේ වෙබ් පිටුවට. ජලිතම මෙම රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.